Hi sweeties, unna oyalata man genawa aluth deyak nemei meka nan dannathi ayita tamai me video eka kohomada bias tape ekak neckline ekata allaganne kiyala mam mulinma angal ekai kaalaka palala redi kotasak aran thiyena me vidiyata bias atata kapanna ona meka aniwaryenma bias atata angal ekai kaalaka palala redi kotas කොටසක් කපා ගන්න. ඒක දැන් මම එකට එක තබා මූට්ටු කරන ආකාරය තමයි කියලා දෙන්න යන්නේ. මේ විදිහට එකමත් එක මේ ආකාරයෙන්ම තියාගෙන අපි මහන්න ඕන මෙන්න මේම ඇදේට. මම මහන විදිය පෙන්වන්නම්. මෙන්න මේ විදිහටම තියාගෙන මේ මුල්ලින් පටන් අරගෙන ඊට පස්සේ පහල තියෙන ක්‍රොස් වෙන තැන එකමත් එක ක්‍රොස් වෙන තැනට මේ විදිහට මසාගෙන ටැග් කර ගන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේ පෙන්නන වැඩි කොටස් අපි කපා ගන්න ඕන නැත්නම් ඒක පිටට පේන්න ගන්නවා කපලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට අපි මහපු තැන මෙන්න මේ විදිහට කපා ගන්න ඕන මේක අපි අයන් කරගන්න විදිහත් මං කියලා දෙන්නම් මේ පෙන්නන මැහුම් වාසිය මෙන්න මේ විදිහට දෙපැත්තට කරලා ඔයාලා අයන් කරගන්න ඊට පස්සේ මම මේ විදිහට බයස් පටිය දෙකට මැදින් නමාගෙන ඒ තීරුවත් මම අයන් කරගන්නවා දැන් ඔයාලට පේනවා ඇති මේ පාර හිටලා තියෙනවා ඊට පස්සේ දෙපැත්තේ තියෙන කෙලවර වල දෙක නැවත මැදට කරලා නැවතත් නමා ගන්න මේක තමයි අපේ බයස් පටිය මම මේ විදිහට දිග පටියක් හදාගත්තා මම මුලින්ම කරන්න යන්නේ දැන් මම මේ විදිහට පොඩි V කරකට පයිපින් කෑල්ලක් අල්ලගෙන තිනවා දැන් මම මෙන්න මේ විදිහට තියාගෙන මම ඉස්සරහින් පොඩ්ඩක් ගෙට ගහන්නත් එක තමයි පටිය ගත්තේ දැන් ගෙට ගහන කොටස මම ඉස්සරහට අතහැරලා මේ විදිහට මට අවශ්‍ය තැන මම පින් එකක් රඳව ගත්තා දැන් මම මේක මහන්න ඕනේ අපි අර අතහැරපු තැන කොටස මුල ඉඳන් පටන් ගද්දිම මම මේ විදිහට ඒක දිග හැරගෙන ඇතුළට එකවරක් නමාගෙන දෙපැත්තෙන් මේ විදිහට ඇතුළට නමාගෙන තමයි මසාගෙන යන්නේ මෙතනින් පටන් ගත්තම අපිට අවසාන වෙනකන් එක දිගට මහගෙන යන්න පුළුවන් එන සීරුවෙන් මහන්න ඕන මේක එක දිගටම ලස්සනට නීට්වට මහ ගන්න ඔයාලත් ඔන්න මන් දැන් මේ විදිහට මහගෙන ඉවර කරගන්න තමයි ලෑස්ති වෙන්නේ මම මේ මහන්නේ කෆ්ටාන් ෆ්‍රොක් එකක් ඊට
ටිකක් වයසින් වැඩි කෙනෙක්ට මේ විදිහට මම ඒකේ කර ෆිනිෂ් කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලටත් මේ විදිහට ලස්සන්ට කර මසා ගන්න පුළුවන් මම මේ කියලා දුන්න ආකාරයටම ඔයාලත් මහන්න ට්‍රයි කරන්න. මේක හරිම සිම්පල් මෝස්තරයක්. ඉතින් මෙච්චර වෙලා මගේ මේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා ළඟ තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. Thanks for watching.